Where you see wrong or inequality or injustice, speak out. Because this is your country. This is your democracy. Make it, protect it, pass it. Thurgood Marshall මේ කතාව කියන්නේ සිංහල පරිවර්තනය ඔබ වැරද්දක් හෝ අයුක්තියක් දකින්න ඕනම තැනකදී ඊට එරෙහිව හඬ නගන් හේතුව මේ ඔබේ රට මේ ඔබේ ප්‍රජාතන්ත්‍රවාදයේ එය ගොඩනගන්න ආරක්ෂා කරන්න ඉදිරියට ගෙනියන්න තාගුඩ් මාෂල් කියන්නේ ඇමරිකානු විනිසුරුවරයෙක් ඔහු අප්‍රිකානු සම්භවයක් තියෙන විනිසුරුවරයෙක් 1908 ජූලි 2 ඉපදිලා 1993 ජනවාරි 24 නික්ම යනවා මේ කතාව අද ලංකාවට 100%ක්ම අදාළ නිසා ඉන්සයිට් සංවාදයේ පටන් ගන්න ඒ පෙරවදනත් එක්ක සුදුසුයි කියලා මම ඔබට යෝජනා කරනවා අද ඉන්සයිට් මැදිරියට අපේ ආරාධනාව ලැබ පැමිණියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත අටුවා ටීකා ඕනේ ඔහු දැකපු මම ඔබ දන්නවා අයිබන් මම කැමති මුලින්ම ඔබෙන් අහන්න 2018 අගෝස්තු 8 වෙනිදා කොටු දුම්රිය පොළ ඉදිරිපිට මහා සිදුවීමක් වෙනවා ඒක ලාංකේය ඉතිහාසයේ දෙවැන්ත සිදුවීමක් හේතුව කිසිම සංවිධානාත්මක හේතුවක් නැතුව පදනමක් නැතුව මිනිස්සු කැරලක් ගහනවා අරාජික මොහොතක් මේ තත්ත්වය ඔබ කියවගන්නේ කොහොමද මම හිතන්නේ මේ මේ අටවෙන්ද වෙච්ච මේ සිදුවීමත් එක්ක කොටුව දුම්රිය ස්ථානයේ ඒ සිද්ධිය එක මොහොතකින් වෙච්ච එකක් නෙමෙයි ඒ කියන්නේ පැය ගණනාවක් තිස්සේ මධ්‍යම රාත්‍රිය දක්වා අපි මේ 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 මාධ්‍ය මගින් රාත්‍රී ප්‍රවෘත්ති අහනකොට ඒ අවස්ථාවේදීත් මේ සජීවි ලෙස දර්ශනත් අපි දැක්කා. ඒ කියන්නේ එච්චර රෑ වෙනකන් හවස 3 4 ඉඳලා හිටපු ජනතාව කැරලි ගහන තත්වයකට ආවා. දැන් මෙතන එපමණක් නෙවෙයි. ඒ බස් වලින් යන මගින් ඒවා හරස් කළා දුම්රිය මගින් ඒ දෙගොල්ලෝ අතරත් අරවුලක් බවට ඒක පරිවර්තනය වුණා. ඒ කියන්නේ මිනිස්සු ගහගන්න ගත්තා. ඉතින් මේක මේකෙන් පෙන්වන්නේ සමාජයේ එක පැත්තකින් පිරිහීමේ ප්‍රමාණය අනිත් පැත්තෙන් පීඩනයේ ප්‍රමාණය. මුලට ගන්න ඕනේ පීඩනය කියන එක. මොකද හේතුව දෛනිකව දැන් මෙතන වැඩි හරියක් ඉන්නේ පාසල් සිසුන් ඉන්න පුළුවන්. මොකද හවස මේ දවස්වල නම් ඒ ලෙවල් එක්සෑම් එක තියෙන ගිවරලා නැහැ. වැඩි හරියක් ඉන්නේ කාර්යාලය අවසන් වෙලා හිටන් දෛනිකව දුම්රියෙන් තමන්ගේ ගම් රටවල් බලා ගිහිල්ලා පහුවෙන්ද නැවත එන අය. ඒතර මේ අය මාසිකව හෝ ත්‍රෛමාසිකව ගන්නා වූ සීසන් ටිකට් එකකින් තමයි මේ මේ ගමනාගමනේ සිද්ධ වෙන්නේ. අද තිබෙන ආර්ථික තත්ත්වයේ ජීවන විදම වැඩිවීම සහ පීඩනය කියන මේ ආදායම සීමිත වීම කියන මේ කාරණොත් එක්ක ඉතාම අමාරුවෙන් තමයි දෛනික කටයුතු මේ අය කළමනාකරණය කරගන්නේ. එතකොට දැන් දුම්රිය ස්ථානයට ඇවිල්ලා හතරහමාරට යන්න තියෙන දුම්රිය නැත්තම් මේක අපි තුමු කළුතරට යනවා කියලා පහමාරට පැයකින් පහමාර 545 56 වෙනකොට එතනින් තව බස් එකක් කරන් තව කිලෝමීටර් 10ක් 15ක් ඇතුළට යනවා. ඒතර ඒ බස් එක යන්න හම්බ වෙන්නේ. ඒතර බස් ගමනාගමනයේ ප්‍රමාණයෙන් අඩු වෙනවා රෑ 10 11 වෙනකොට. ඒතර මෙතන කිසිසේත්ම දුම්රිය යන්න බැරි නම් එකක් ඒක අඩාල වෙනවා. දෙවෙනි කාරණය අතේ මුදල් තියෙන අවශ්‍යයි. දැන් සීසන් ටිකට් එක දෙනවා මොනවා නැතත් දුම්රියෙන් ගිහිල්ලා තමන්ගේ ගමනාන්තයට යන්න පුළුවන්. හරි. හැබැයි දැන් සීසන් ටිකට් එක තිබුණාට ඒක පාවිච්චි කරන්න බැරි නම් දුම්රිය නැත්තම් ඒ වෙනුවට බස් රථයක හෝ වෙනත් ගමනාගමනයක් සොයා ගන්නකොට ඒක නොමිලේ නෙවෙයි නම් ඒකට ගෙවීමක් කරන්න බෑ. ඒකට අලුතෙන් මුදල් හොයන්න ඕනේ. එක. ඒතර එහෙම කරනකොට තමන් දැනටමත් සැලසුම් කරන් හිටියන නම් දෛනිකව යම් මුදලක් ආහාර පාන හෝ වෙනත් යම් දෙයකට බෙහෙත් ඒත් වලට වියදම් කරන්න ඒක අඩු කළා තමයි මේක කරන්න වෙන්නේ. එතකොට විශාල ප්‍රශ්නයක් මනස තුල ඇති වෙනවා කොහොමද මම මේ ටික කළමනාකරණය කරන්නේ හැබැයි දුම්රිය ප්‍රවේශපත බස් සඳහා සුදුසුයි ඒක හරි කියලා කිව්වා නමුත් ඒ වෙනකොට සිදුවීම ඔඩුදුවල ඉවරයි එහෙම කිව්වට ඒක ප්‍රායෝගික වෙන්නේ නැහනේ ඒක ප්‍රායෝගික වෙන්නේ පෞද්ගලික බස් රථයක නැග ගහන් පස්සේ කියයිද මේ මේ නෑ අපි නිකන් එක්ක යනවා කියලා මේ එහෙම කියන්නේ නැහැ ඒක ඒක එහෙම කියන ඒවා ක්‍රියාත්මක වෙනව නම් ඉතින් කොයිතරම් හොඳද එහෙම වෙන්නේ නැහැ ඒක නිසා මම කිව්වේ මේ සියල්ලත් එක්ක මං කිව්වේ ඒක එක කෙනෙකුට විය හැකි දේවල් දැන් මේකත් එක්ක ගන්නකොට ඉතිමින්නව මේ පීඩණය තමයි මෙතනින් එළියට ආවේ. ඒ Tamanට කර කියා ගන්න බැරි දෙයක්. නීම භාෂාවෙන් කියනෝ නම් ඒ දහස් ගාණක් මගින්ට විවිධ දුම්රිය ස්ථානවල වැඩි හරියක් ඉදී කොටුව මර්ධාන අනිත්‍යවත් ඉන්නේ නැති දෛනික වෙන අය. එතකොට ලක්ෂ සංඛ්‍යාත ගණනගේ බලාපොරොත්තු සුන් වුණා එක ක්ෂණයකින්. ඒක දරා ගන්න බැරි වීමේ ඒ පීඩණය නිසා දරා ගන්න බැරි වීම තමයි අරගලයක් ආරවුලක් බවට මේක නිතරින්ම පරිවර්තනය වුණේ.
මේකින් පෙන්නුම් කරන්නේ මේ සමාජය එක්තරා පැතිකඩක්. මොකද මේක තමයි කවදාහරි ඉතාම ආසන්න දවසක මේ විදිහෙනම් රාජ්‍ය කළමනාකරණය සිදුවේගෙන යන්නේ මේවා ඇසු අහන්නේ නැති නොදුටු පිරිසක් හැටියට වගකීතුය කටයුතු කරනවා නම් මෙහි ප්‍රතිඵලය අති භයානකයි කියන එක මේ සංසිද්ධියෙන් ඉතාම පැහැදිලියි. ඔබත් පිළිගන්න විදිහටම මේ සිද්ධිය හුදකලා ක්ෂණික සිදුවීමක් නෙවෙයි ඉතිහාසයක් තිබෙනවා. ලංකාවේ දිගු කාලීන ඓතිහාසික මූලයන් හරහා තමයි වර්තමාන අර්බුද පැන නගින්නේ. ඉතාම රළු ඍජු ප්‍රශ්නයක් ඔබෙන් අහන්නේ, ඔබත් ඇතුළු සමස්ත දේශපාලන අධිකාරිය මීට වගකීම් යුතු නැද්ද? මේ තත්ත්වය ඉතාම අරාජිකයි. මේක හරි. දැන් හේතුව වරින් වරට රටේ ජනතාව අවුරුදු පහෙන් පහට හෝ හයෙන් හයට හෝ ඒ ආයතන සඳහා ජනතාව විසින් ඡන්දෙන්නේ පත් කරන්නේ මේ මහජන නියෝජිතයෝ. ඒ පත් වෙනයි ඊට පස්සේ මේක ආණ්ඩු කරන්නේ. එතකොට සම්පූර්ණ සමස්ත රටේ මේ හැම එකේම වගකීම දැන් මේ ප්‍රශ්නේ පැන නැගින්නේ රජය ගත්ත තීන්දුවක් එක්කනේ. දුම්රිය සේවකයෝ වෘත්ති ක්‍රියාමාර්ගවලට ගිහිල්ලා වරින් වර ගිහිල්ලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්කල් ඒ අය වර්ජිනයකට තැනකට යනකොට ඇමති අනුකමිටුවක් මගින් ඒ පිළිබඳව සාකච්ඡා කළා, පරීක්ෂා කළා, සති කීපයක් අරගෙන ඒකට කැබිනට් පත්‍රිකාවක් ආවා. කැබිනට් පත්‍රිකාව අනුමත කළයි කියන පණිවිඩෙත් ගියා. ගිහන් පස්සේ ඒ අය ගන්න වෘත්ති ක්‍රියාමාර්ග අත්හිටියපුවා. හැබැයි ඊට පස්සේ ආරංචිට දැන් මේක වෙන්නේ අඟහරුවාදටනේ. අඟහරුවාදට කැබිනට් එක තියෙනවා. ඊළඟ අඟහරුවාදට ඒ කැබිනට් එකේ අනුමත කරපු දේ නැවත රැටිෆයි කරනවා. ඒ කියන්නේ තහවුරු කරනවා. ඒ තහවුරු වීමක් සිදු වුණේ නැහැ. තහවුරු වීමක් සිදු වුණේ නැත්තම් ඊළඟ බදාද බ්‍රහස්පතින්දා වෙනකොට කැබිනට් ලේකම් කාර්යාලයෙන් මේක යන්නේ නැහැ. අදාළ අමාත්‍යංශයේ දෙපාර්තමේන්තුවට යන්නේ නැහැ. යන්නේ තුනේ චක්‍රලේඛනේ නිකුත් වෙන්නේ නැහැ. ඒතර මේක තමයි මම හිතන්නේ මේකට පසුම වෙලා තින්නේ. මේක සුදු වෙන්නේ නැහැ කියන මතයකට නැවත ඇවිල්ලා තින්නේ. ඉතින් එතකොට මං කියන්නේ මේ පිළිබඳව තීන්දු ගත්ත අය, මේ පිළිබඳව වාර්තා ඉදිරිපත් කරපු අය මේ සියලු කරුණු සලකා බලන මේක කලේ ඒ අවස්ථාවේදීම සාකච්ඡා වෙදි තීන්දු කරගන්න තිබුණේ නැහැ. මේක අපිට තව කලයක් අවශ්‍යයි. දැන් ඊයේ කිව්වේ එහෙමනේ. මම දැක්ක මුදල් ඇමතුමා කියනෝනේ අපිට තව කවල් අවශ්‍යයි, අනිත්‍යවත් එක්ක සලකා බලන්න ඕනේ කියන කාරණේ. එහෙමනම් ඒක අර කාලේ ගත්ත සීමාව තුලනේ ඒක කරන්න තිබ්බේ. දැන් ওই වගේ උදාහරණ ඕන හැටිය තියෙනවා. දැන් හම්බන්තොට වරය සිද්ධියදීත් ඒ වගේ ඇමති අනුකාරක ස්වභාවපත් කළා. ඇමති අනුකාරක ස්වභාව මූලික කරුණු පිළිබඳව සාකච්ඡා කරමින්, ඒ පිළිබඳව මතපල කරමින් සතිපතා රැස්වි එක යන අතරතුර ඇමතිවරයා වෙනස් වුණා. ඊළඟ ඇමතිවරයාව ඇමති අනුකාරක ස්වභාව දන්නේ නැහැ. ගිවිසුම අස්සම් කළා, ඉවර කළා. මම පෙන්වුවේ ඒක උදාහරණයක්. ඉතින් ඒ වගේ දැන් මේ කරුණවලදී මේකේ සම්පූර්ණ ඇඟිල්ල දිග වෙන්නේ දේශපාලනඥයින්ට. ඒකේ වගකීම තියෙන්නේ මේ අවස්ථාවේදී ඒක පාලනය කරන විෂයභාර අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යංශ සහ ඇමති මණ්ඩලය ගත්ත තීන්දුව. ඒතර ඇමති මණ්ඩලයේ තීන්දුවක් ගන්නදී වාද විවාද වනතරම් කළා. තීන්දුව ගන්න තීන්දුව ගත්තම තීන්දුව දැන් ওই වගේ තව කොච්චර තියෙනවද? ඇමති මණ්ඩලයේ ගත්ත තීන්දුව තවත් අමාත්‍යංශලින් ක්‍රියාත්මක නොවිච්ච වනතරම් තියෙනවා. මේ කොටුවේ දුම්රිය වර්ජනයට අදාළ සිදුවීම් පෙළ දිහා බලනකොට ඔබ දැක්කනම් ජනමාධ්‍ය හරහා ඒ විකාශය වුණා. මිනිස්සු කෑ ගහනවා මේවා විකුණපල්ලා කියලා. මේවා විකුණලා දාපල්ලා ඉන්දියාවට විකුණන කියලා කියන හැමෝම මිනිස්සු. දැන් මේ වෙනකොට ලංකාවේ රාජ්‍ය දේපොළ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලිකාංශයට වේගෙන් විකුණන සලස්මක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලෝක බැංකුවේ වාර්තාවල පැහැදිලිවම තියෙනවා කරන්න ඕන දේවල්. දැන් කෙනෙකුට යෝජනා කරන්න බැරිද මේ නොවිධිමත් පරිපාලනමය සිද්ධියක් වගේ පෙනුනාට මේ යට තියෙන්නේ මේවා මිනිසුන්ට එපා කරවල මිනිසුන්ගේ සියතින් මේවා විකුණන්න කියන තැනකටපත් කරලා ඉන්දියාවේ ආයෝජකෙක් කියලා දුම්රිය මිලදී ගන්න තැනකට එන්නත් පුළුවන් නේද වගේ මතයක් මිනිස් අතර තියෙනවා. කොහොමද ඔබ තීරුම් ගන්නේ? නෑ නෑ, මිනිසුන්ට හිතන්න පුළුවන් ප්‍රමාණයටනේ හිතන්නේ. කියන්නේ එහෙම වෙන්නත් පුළුවන්. ඔව්, සාමාන්‍ය ජනතාව හිතන්න පුළුවන් විදිහට තමයි ඔය හිතන්නේ දහිනා. මොකද ඒ අයට එතනින් එහාට ඒකේ තියෙන ප්‍රතිවිපාක මොනවද ඒ කියන එක පිළිබඳව හිතන්න යන්නේ. එදිනෙදා තමන්ගේ තියෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා කෙටිම විසඳුම් මාර්ගය තමයි කියන්නේ මේක ආණ්ඩුවට පාලනය කරගන්න බැරි නම් මේක පුද්ගලීකරණය කරන්න. ඒකට දැන් ප්‍රශ්නේ මේ රටේ තිබිච්ච ප්‍රවාහනේ 1956 න් පස්සට වෙනකොට තිබුණ ප්‍රවාහනේ ප්‍රමාණවත් වුණාද රටේ ප්‍රවාහන කටයුතු සෑහීමකටපත් වෙන්නේ? බැරි නිසා තමයි බස් ඒ කාලේ තිබුණේ පෞද්ගලික සමාගම් වලින්. පෞද්ගලික සමාගම් වලින් ඒ වගේ ගමන සේවය කියලා නේ කිව්වේ. ඒක ලබන ව්‍යාපාරයක් නෙවෙයි, සේවාවක්. සේවාව සඳහා තමයි. එතකොට ඒතර බර කරත්ත තිබුණා, බාකි කරත්ත තිබුණා, ඔය আদি වශයෙන් මේ කාලේ තිබුණේ. හැබැයි බස් ජනසතු කළා ළංග මහදලා. හැබැයි එක්තරා වකවානුන් තුල ඉතාම සාර්ථකව මේ ගමනාගමන සේවය ක්‍රියාත්මක කළා. ඒක අපි පාසල් යන කාලේ අපිට මතකයි. කිසිම ප්‍රශ්නයක් උන්නේ නැහැ. රෑ 12ටත් බස් රථයක් වුණත් තිබුණා කොළඹට ඉඳලා කොහට හරි යනවා නම් ඒ ගමනාන්ත වලට යන්න. හැබැයි ඒ තත්ත්වය වෙනස් වුණා.
ඒ ඒ ඔය පෞද්ගලි කරන අදහස ඉදිරිපත් වෙලා දැන් කොච්චර කල්ද? 977න් පස්සේ තමයි ඒක ආවේ. දැන් අද ඒක සාර්ථකද? දැන් බස්කමුකු දැන් අද ඒක සාර්ථකද? අද ලාභදායි නොවන මාර්ගවල පෞද්ගලිකංශය වස්තුවන්නේ නැහැ. ගමනාගමන මණ්ඩලය මියදෙමින් හෝ මේ මට්ටමින් තියෙන නිසා තමයි දවසර බස් දෙකක් හෝ තුනක් එවැනි ඈත දුෂ්කර ප්‍රදේශවල ගම්මානවල හැතැම්ම ගණන් ඒ විදිහට යන්නේ. අනිත් පැත්තෙන් කිය මේ මෝටර් සයිකල් තියෙනවා, දැන් වාහන තියෙනවා, ඒ තමන් තනින්. හැබැයි එහෙම කරගන්න බැරි පිරිස හොච්චරක්. ඒක නිසා මෙතන අපි විසඳන්න ඕනේ සමස්තයක් වශයෙන් මුළු සමාජයේම තියෙන ප්‍රශ්නයක් මේක දැකලා. මගේ ප්‍රශ්නය අවත හැවුවොත් මේ සිදුවීමට එහෙම උත්සාහයක් තියෙන්න පුළුවන්ද? දැන් ඔබ කියන කතාවේ තැනකට ගියාම වීරහැර මහා අර මේ කාර්මික භූමියත් ඉවර කරලා දානවා. ඒක ආසියාති මිච්ච දැවැන්තම තඩබල වැඩපොළක්. ඒතර ඒ අනුව මේ දුම්රියටත් මෙහෙම කලදසාවක් උදා කරවනවා වෙන්න බැරිද කියලා මම ඔබෙන් අහනවා. ඒක තමයි මම ඉතිහාසයෙන් පෙන්නුවේ යමක් අපිට ඒ ඔය තරමින් හෝ තියෙනකොට ඒක යගයක් නැහැ. මේ ප්‍රශ්නේ එතනින් එහාට ගිහිල්ලා ඒක එතනින් එහාට මේ හැමදේම වෙලා තින්නේ මනා කලමනාකරණය නොතිබීමේ ප්‍රශ්නයත් එක්කනේ මේ ගැට ගහලා ඉන්නේ. එක්තරා වකුණක දුම්රිය අධිකාරියක් කරන්න උත්සාහ කළා. ඔයකමනේ. එතකොට දැන් ජනතාවට ඒක තේරෙන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය කරන්නේ ඒ වෙලාවේ දුම්රියක් නැහැ. දුම්රියක් නැත්තම් මෙතනදී මේ ප්‍රශ්නේ විසඳන්න මේගොල්ලෝ අපොහසත් වෙනවා නම් එතෙන්දී මිනිස්සු බලන්නේ මේක විසඳීමට අපොහසුත් උනාද නැද්ද කියන කාරණේ නෙමෙයි. දුම්රිය නැහැ. දුම්රිය වැඩ වර්ජනේ. එහෙමනම් කරන් තින්නේ මේක දැන් පුද්ගලික අංශර දුන්නයි කියලා ප්‍රශ්නේ විසඳනවා. දැන් පෞද්ගලික ප්‍රවාහන සේවයක් තියෙන බස් රථ තියෙනවනේ. අන්න පෞද්ගලික බස් රථ ওই වගේ වටද මේ බස් නවත්තන්නේ රූට්ස් වල. නැහැ. රේදුරෙක් මොකක් වරදක් කළා හෝ නොකළා හෝ යම් ප්‍රශ්නයක් ආත් එක්ක හරි ඇති කරගෙන පහර දීමක් සිදු වුණා නම් පොලිසියකට ගන්න පීවර ප්‍රමාද වුණා නම් ඒකත් ඇති ඒ මාර්ගයේ බස් දහවනේ නවත්තන්න. එහෙම කොයිතරම් වෙනවද? දිනපතා වෙනවා. එතකොට ඒක එහෙම වෙනවා නම් පෞද්ගලීකරණේ උණයි කියලා මේක නොවී තින්න පුළුවන්. ඔබ කියන්නේ මහජනයාට හිතෙන විදිහනේ. මම අහන්නේ ආණ්ඩුව පැත්තෙන් එහෙම සූක්ෂම උත්සාහයක් තියෙන්න පුළුවන්ද මේ යට කියලා මං අහන්නේ. ආණ්ඩුවටත් එහෙම වෙනවා. මොකද ආණ්ඩුවට අවශ්‍ය වෙන්නේ සියලුම කලමනාකරණය කියන එකකින් ආණ්ඩුව ඉවත් වෙලා කාට හොරෝ ඒක පවර්ලා දෙන්න. එහෙමනේ තියෙන්නේ. ඒ කියන්නේ එහෙම උත්සාහයක් තියෙනත් පුළුවන්. එහෙම නැහැ. ඒකෙන් පෙන්නුම් කරන්නේ රාජ්‍ය කලමනාකරණයේ තියෙන අපොහසත්භාවය. රාජ්‍ය කලමනාකරණයට තිබෙන තමන්ගේ අපොහසත්භාවය පෙන්නුම් කරනකොට එතන පෙන්වන්නේ මේ ආයතනයේ තියෙන දුර්වලතාවයක් හැටේ ඒක පෙන්ලා ඒක එතනින් විකුණනවා. දැන් ඕකමනේ හම්බන්තොට කළේ, ඕකමනේ මත්තලට කළේ, ඕකමනේ තිරුකුණාමලයට කරන්නේ යන්නේ, ඕකමනේ යාපනේ පලාලි ගුවන්තොටුපළට කරන්නේ යන්නේ. මේ ඔක්කොම එහෙම නේද? මේ ඔක්කොම මේම බෞද්ධලංකාවේ දීලා අවසන් වුණා පස්සේ අපි හිතමු ඒවේ හරියට දැන් වෙන්නේ නැති තැන් මම පෙන්නුවානේ. ඒතර දැන් කොහෙද නවතින්නේ? ඒක මොකටද ආණ්ඩුවක්? ඒතර ඊළඟට ජනතාව කියනවා ඒ පාර්ලිමේන්තු වුණෙත් නැහැ. ඕකත් පෞද්ගලීකරණය කරා. එහෙමත් කියන මං අහගෙන එහෙමත් කියනවා. දැන් මේ වෙනකොට ඔව් ඒක නිසා වගකියුත්තෝ තමන්ගේ වගකීම සහ තීන්දුව ගැනීම ප්‍රමාද වීම සහ නිසි කලමනාකරණයක් කිරීමේ අපෝසත්භාවය ඒක මේ ක්‍රමයේ තිබෙනව දුර්වලතාවයකට ජනතාව දකින්න ඇරලා එහි ප්‍රයෝජන ගන්නත් උත්සාහයක් තියෙන්න පුළුවන්. ඊටත් අමතරව මම යලි ඔබෙන් අහන්නේ දැන් මේ රට වට කරගෙන ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩ කරමින් කොළඹ වොෂින්ටන් අතර පාලමක් හදලා ලංකාව මෙහෙවන බව ඉතාම පැහැදිලිව ජනමාධ්‍ය හරහා විශේෂයෙන්ම අන්තර්ජාලයේ තොරතුරුලින් පේනවා. එතකොට ඔවුන්ට අනුව මේ රාජ්‍ය දේපොළ විකිණීමේ ක්‍රියාදාමයක් කියනවා. එතකොට ඒ ක්‍රියාදාමයේ ගියාණ්ඩුවත් ඔබත් නියෝජනය කරපු මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිත්වයෙන් යුක්ත ආණ්ඩුව ඊට කලින් චන්ද්‍රිකාගේ ආණ්ඩුව ආදි වශයෙන් ගත්තාම ඒ වාර්තාවල පැහැදිලිව තිබෙනවා කොටස් කොටස් වශයෙන් මේ ක්‍රියාදාම ඉස්සරහට යන හැටි නයි කොන්දේසි හැටියට. ඒ තත්ත්වය ඔබ තේරුම් ගන්නේ කොහොමද? නෑ මං හිතන්නේ මේ ඒක දැන් බොහොම තීව්‍ර වෙලා තියෙනවා වැඩි. මොකද පසුගිය කාලය තුල ඒක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න හම්බුනේ නෑ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ශ්‍රී ලංකන් එයාලයින් එක කලින් ආණ්ඩුව වලින් එමිරේට්ස් වලට දුන්නා. දීලා ඒක දික් කළා. නමුත් පසුගිය රජයේදී ඒක දික් කළේ නෑ. ඒක ආපහුව ඒ මුදල ගෙවලා හිටන් ගත්තා. හැබැයි සමහර අවස්ථා තියෙනවා උදාහරණ වශයෙන් වාණිජ සංස්ථා වගේ එකක්. හැබැයි ඒවා වෙලා තින්නේ දැන් ප්‍රශ්නේ මේ වගේ දේවල් වල යම් නවීකරණයක් වෙන්න ඕනේ. අලුත් තාක්ෂණය යොදන්න. ඒ සඳහා අලුතෙන් ප්‍රාග්ධනය අවශ්‍ය වෙනවා. ප්‍රාග්ධනයේ යෙදීමට තිබෙන අපහසුතාව නිසා එතෙන්දී ප්‍රාග්ධනය යොදන්න පුළුවන් කියන එක දුන්නයි කියන කාරණේ තමයි එන්නේ. එහෙම නැත්නම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයේ කියන එක. දැන් ප්‍රශ්නේ වෙලා තින්නේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයේ මෙතෙක් මේ ආසන්න කාල සීමාව තුළ වෙච්ච ප්‍රධානම පෙළේ එක පැත්තකින් ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක්. ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඊළඟට විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නයක්. මේ සියලු දේවල් උත් එක්ක ගන්නකොට දැන් ඔය කියන මර්මස්ථාන ආර්ථිකයේ තිබෙන්නා වූ එවැනි දේවල්
රාජ්‍ය පෞද්ගලික හෝල්කාරිත්වයක් කිව්වට රාජ්‍යයට කිසිුන් දෙයක් නැතිව දැ සිට අසුපාය පහලවය කියන රාජ්‍යයට ඒක පාලන හිමිකාරත්වයක් කොහෙකොත් එන්න නෑන සිට අසුපහක් කියන පැත්තරන පාලනයන්න අනිත් පහලව ගිල්ල තින්න අත උත්සන්න කරන එක විතරයින අධ්‍යක්ෂ වන්ඩේ හිටිය දැ එතකොට දැම් ප්‍රශ්න වෙලා තින්නේ ඒ මට්ටමට ඒක ගෙනෙල්ලා පෙන්නන්නේ නෑ මේක විකුණ නෑ මේක හවුල්කාරිත්ව කියලා හැබැයි ඒ හවුල්කාරිත්ව කිසිම දෙයක් දේශී ව්‍යාපාරිකය හෝ දේශය සමාගක් විසින් මෙලදී අරගෙන කටුතු කළ තියෙනවා නෑ ඒ හැම එකක්ම යන්නේ රටෙන් එලියට රටෙන් එලියට යනවා විතරක් නෙවෙයි හැම එකක්ම යන්නේ ඒ රටවල්වල රාජ්‍ය හවුල්කාරිත්වය තිබෙන රජයේ පාලනයට නැතුවෙච්ච ආයතනවලට දැන් අපි කමු 2002 දී තෙල් සංස්ථාව තුනකට කඩලා ඇත්තම කියන තෙල් සංස්ථාව පාඩ ලැබුව ආයතනයක්ද නෑ තෙල් සංස්ථාවත් එක්ක ගැට ගහලා තිබුණා නයිලොන් සමාගම නයිලොන් අනුබද්ධ පද්ධතියක් පද්ධතියක් තුන මොකද තේන මොකද තෙල් කියන්නේ මොකද හයිඩ්‍රෝකාබන් දැන් එතනින් එමෙන්නව පිරිපහදුවෙන් එන්නව ඒවා ගිහිල්ලා පොහොර දක්වා එන යුරිය දක්වා එන වැඩපිළිවෙල ලෝකේ ක්‍රියාත්මක වෙන ඒ තුනින් තමයි මේ වැඩපිළිවෙල ගැන කෙටි විරාමයකින් පස්සේ යලිත් ඔබ සමග සංවාදයේ ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදය බලගන්වන්න ජනයා දැනුවත් වෙන්න ඕනි. ජනයාට දැනුම ලබා දෙන ජනයා සමග අදහස් හුවමාරු කරගන්න හිතන්න සලස්වන ඉන්සයිට් මැදිරිය. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ඔහු නීතිඥවරයෙක්. ඒ නිසාමත් මේ කාරණා දිහා ටිකක් විධිමත්ව බලන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අපි කතා කරමින් හිටියේ රාජ්‍ය දේපොළ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලිකංශයට විකිණෙන වාද කියන තත්ත්වය ගැන මම මෙතනම සම්බන්ධ කරනවා. මේ වෙනකොට ඊළඟට ආසන්නතම තැන තියෙන්නේ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වගේ පෙට්‍රෝලියම් ඉන්ඩස්ට්‍රි එකම මේ සියල්ලම අධ්‍යාපන සෞඛ්‍ය අපි ඊළඟට කතා කරමු. මේවා පුද්ගලිකංශයට විවිධ නම් වලින් අවසානයේ අපිට තේරෙනවා මේ කියන්නේ මේක පුද්ගලිකකරණය කරලා දාන්න මුදලාලියට දෙන්න කියලා කියන්නේ. දැන් මේ සියල්ලම පුද්ගලිකංශයට පැවරිච්ච කිසිම රටක් ලෝකේ නැහැ. එතකොට අපි මේ මොනවයි ගමනක් දැන් ඔබට නේ ඒක තමයි කියන්නේ දැන් ඔය මං දැන් අවසාන වශයෙන් නැවැත්වේ කණිතෙල් නීතිගත සංස්ථාව 2002 මේ අද ආණ්ඩුව ගෙනියන එක්සත් ජාතික පක්ෂයේ එදා පාලනයේ ඉද්දී කොහොමද ඒ අවුරුදු දෙකමාර ඇතුළත කරපු දෙයි ප්‍රතිඵලය. ඒතර ඒක ලාභ ලබන ආයතනයක් හට එදා තිබුණේ අපි ඉතිහාසයේ ආරම්භ ලොත් ශේෂපත්‍රයන් ආරම්භලොත් ටිකට මේ අවුරුදු ගාන තුල ලාභ ලැබපු ආයතනයක්. ඊට පස්සේ එකින් එක විකුණාගෙන ගිහිල්ලා අන්තිමට හරි නිකන් දැවැන්ත රුක්ෂයක අතු සියල්ලම කපාගෙන ගිහිල්ලා කඳ තුනකට කපුවා. කපලා එක කොටසක් රජයේ තියාගත්තා, තව කොටසක් විකුණන්න තියාගත්තා, තව කොටසක් IOC එකට දුන්නා. දැන් IOC එක නම හැදුවා LIOC කියලා. ලංකා ඉන්ඩියන් ඔයිල් කම්පැනි. එතකොට IOC කියන්නේ ඉන්ඩියන් ඔයිල් කම්පැනි. එතකොට ඉන්ඩියන් ඔයිල් කම්පැනි කියන්නේ අපේ තෙල් සංස්ථා වගේම රජයේ කොටස් තිබෙන රජයේ පාලනයට නතු වෙච්ච ආයතනයක් ඉන්දියාවේ. එතකොට ඒකට තමයි මේ හවුල්කාරීත්වය ගියේ. ගියන් පස්සේ එතන එකඟතාවයක් ආවා. තෙල් ටැංකිය 102ක් තිබුණා. අක්කර 650ක උතර භූමි ප්‍රමාණයක චයින වේවල ඒකත් ඒකට දෙන්න තමයි ගිවිසුමට ඇතුළත් කළා තිබුණා. නමුත් ප්‍රශ්න තියෙන්නේ ඊට පස්සේ අප රජයේ බැලුවාම මේ තෙල් ටැංකිය වල අයිතියක් තිබුණේ නැහැ තෙල් සංස්ථාවට. ඒ නිසා ඒ ගිවිසුම වළංගු වෙන්නේ නැහැ කියන තර්කයේ උඩ නීතිපති උපදේශ අරගෙන මේ සියල්ල අරගෙන මෙතන තිබුණා. දැන් මේක දෙන්න ක්‍රමයක් නැහැ. රාජ්‍යයටයි අයිති. ඒතු රාජ්‍ය දේපලක් කොහොමද වෙනත් රටක මේ සමාගමකට දෙන්න කියන කාරණේ. ඉතින් ඒක කාලාන්තරයක් තිස්සේ ඇදී ඇදී තිබුණා. හැබැයි ඊට පස්සේ මේ රජයන් පස්සේ ඒක වෙනත් ස්ථාවරයන් ගත්තා. ඒක වෙනම කතාවක් නෝ මම පෙන්නුම් කළේ. දැන් ඒක එහෙම තුර දේශීය ව්‍යාපාරික උපාද කවුරු හරි ගත්තද නැහැ. හරි. ඩොලර් මිලියන 60යිනේ. ඩොලර් මිලියන 60 තමයි කොට තුනෙන් එක කොටස් පෙට්‍රල් ෂෙඩ් 150ක් එක දුන්නේ. ඒක දැන් මම අහන සරල ප්‍රශ්නේ ඉන්දියන් ඔයිල් කම්පැනි එකට බොම්බායේ නගරයේ තෙල් වික්කහම ඇති ලංකාවේ මුළු රටටම විකුණනට වඩා. මොකද බොම්බායේ නගරයේ ජනගහනය බොම්බායේ කියන කොටස ගත්තොත් එහෙම ලංකාවේ ජනගහනයට වඩා වැඩි. මිලියන 22ක්. එතකොට මේ ඉන්දියන් ඔයිල් සමාගමට ලාභ ලබන්න නම් ව්‍යාපාර කරන්න නම් ලංකාවේ ඇවිල්ලා මෙතන අපේ මාකට් එකේ 12%මාරක් 15%ක් විතර මාකට් ෂෙයා එක තියෙන ওই පොඩි කොටසක් ගන්න ඕනේ පෙට්‍රල් ෂෙඩ් 150ක්. අතන බොම්බාය විතරක් තෙල් වික්කම ඇති මුළු ඉන්දියාවටම ඕනෙත් නැහැ. ඒතර දැන් මම කියන්නේ එහෙමනම් මේ එනේවේ අරමුණ මොකද්ද? මේ එනේකේ අරමුණෙන් දැන් මෙතන චයින බේ හාබර් එක. ඒ පැත්තෙන් ගුවන් හමුදාව, මේ පැත්තෙන් නාවික හමුදාව, මේ පැත්තෙන් යුද හමුදාව. ඊළඟට අපි දන්නවා LTT සමයේ මේක ඉතාම වැදගත් මර්මස්ථානයක් වුණා. හැබැයි ඔයකට දාපු කැබිනට් පේපර් දෙකක් තිබ්බා. ඒක දැන් හුඟ දෙනෙකුට අමතකයි. ඒ කැබිනට් පේපර්ස් දෙක විෂය භාර ඇමතිවරයාද, අනිත් එක ව්‍යවසාය භාර ඇමතිවරයාද මේ කාලේ හිටපු.
ව්‍යවසාය භාර ඇමතිවරයා දාපු කැබිනට් පත්‍රිකාවේ කියන්නේ ඉන්දියාවත් එක්ක ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් තමයි මේක මෙතනට ගියේ කියන කාරණේ. අනික් කැබිනට් පත්‍රිකාවෙන් කියනනේ මේක ව්‍යාපාරික කවුරුත්තක් කියලා හවුල් කටයුත්තක්. එතකොට දැන් එතනින් තාම පැහැදිලි වුණා මේක හුදෙක් ව්‍යාපාර සඳහා හෝ මේක ලාභ ලබන ආයතනයක් කර ගැනීම සඳහා හෝ මේක අපිට බරක් වෙච්ච නිසා විකුණන්න ගිය එකක් නෙවෙයි. හරි, මේක ආරක්ෂාව පිළිබඳව වෙන අයගෙන් ආධාර උපකාර ගන්න ඒ සඳහා කරපු දෙයක් කියලා ඒ අය සතුටු කරන්න. දැන් ඒකමනේ අද වෙන්නේ. අද වෙන්නේ දැන් ඕනෑම ව්‍යාපාරයක් ඕනෑම දෙයක් ආරම්භ කරපු ගමන් දෙවෙනි දවසේ ඉඳලා හිටන් ලාභ උපයන්න පුළුවන් කමක් නැහැ. දැන් වරායක් හදුවම නැව් පෝලිමේ ගහලා එනවද මෙන්න මේ අපිට නැව් පාක් කරගන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහැනේ. ඒ සඳහා ව්‍යාපාරික සැලැස්මක් තියෙනවා. දැන් මේ ආයතනයටත් එහෙම වෙන ඔය ඕනෑම ආයතනයකට එහෙමයි. ඒ ව්‍යාපාරික සැලැස්ම හොඳ නැත්නම් Tamanට අලුත් ව්‍යාපාරික සැලැස්මක් හදලා මේක ඒ උස්සේ ගෙනියන්න තිබුණා. හැබැයි මෙතන එනකොටම කියාගෙන ඉන්නේ නෑ මේක අපි විකුණන්නම තමයි ඉන්නේ. කියාගෙන නෙමෙයි ආවේ නා. ඉතින් ඒක නිසා මම මේ විස්තරාත්මකව යන්නේ නෝ මම පැහැදිලි කළේ ජනතාව තුළට අනිත් පැත්තෙන් මතයක් යවන්න උත්සාහ කරන්න පුළුවන් පාලකයන් විසින්. මොකද ඒ අය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලෝක බැඳුවට යම් යම් කොන්දේසි මත එකඟ වෙලා තිනවා. ඒක අනුව තමයි ඒ අයගේ ආධාර මෙහෙට ලැබෙන්නේ නේද? ඔබ පිළිගන්නවාද එදා මෙදා තුර දැන් ඔබ මුලින්ම කියන්නේ දේශපාලන කරලියට එන්නේ 1993 බස්නාහිර පළාත් සභාවේ. ඊට කලින් 91 කෝට්ටේ නගර සභාවේ. 91 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාව උපසභාපති. ඔව්. එතකොට 91 ඊටත් එහාට යනවා. එතකොට ඉදා මෙදා තුර ඔබ මේ තැන් තැන්වල විවිධ තනතුරු ලැබමින් ඔබ යම් ඔබේ ගමන ප්‍රස්ථාරගත කරුත් ඔබ උඩට ඇවිල්ලා තියෙන්නේ. ඔබ දැන් ජේෂ්ඨෙක් පක්ෂය තුල දිගු ඉතිහාසයක් රටට මේ ඉන්දියානු චීන අනිත් පැත්තෙන් බටහිර යුරෝපීය ආදි වශයෙන් ඇවිල්ලා තියෙන මේ ඒකට අපි කියන්නේ එක පැත්තකින් යෝජනා කරන්නේ ආර්ථික ඝාතකින් කියලා. එහෙම කතාවක් තමයි යෝජනා කරන්න පුළුවන්. ඒතර මේ සියල්ලට මේ ඔබත් සම්බන්ධ වුණා කියලා දුක හිතෙන්නේ නැද්ද? කම්පණයක් ඇති වෙන්නේ නැද්ද? නෑ මෙහෙම ඉතින් ඒ ඔය ආයතනවල හිටපු මට්ටම් වලින් අපිට ඒ වෙලාවේ එහෙම බලපෑමක් කරන්න පුළුවන් කමක් තිබෙන්නේ නෑ. ඒ සංවාදයත් පාර්ලිමේන්තුව තුල තිබුණේ නෑනේ. මෙහෙම සංවාදයක් තාමත් නෑනේ. පාර්ලිමේන්තුව තුල උන සංවාදයක් මෙවැනි කරුණු සම්බන්ධයෙන් දැන් උදාහරණයක් වශයෙන් ගන්න දැන් සිංගප්පූරු වෙළඳ කිව්සු. තවෙනතුරු පාර්ලිමේන්තු විවාදයක් කරේ නැහැ නේ. කල්තබිම් විවාදයක් කළා මිසක් නේද? එහෙම ඉඩ දෙන්න පුළුවන්ද? එහෙම ඉඩ දෙන්න බෑ. බැරි වුණාට දැන් එහෙම කරගෙන යනවා නා හිටන්. ඒ දේතනයි තියෙන ප්‍රශ්නේ. දැන් අද ඒ නිසාම තමයි ජනතාව මේ සම්බන්ධයෙන් වෙන විශ්වාසයේ ගිලිහී යමින් ජනතාව විසින්ම Tamanට කළ හැකි දේ කරන්න ආරම්භ කරනවා. මේ දැන් ඔය අටවෙනිද වෙච්ච සිදුවීම ඒක නිදා හිටන් ඒකෙන් පෙන්වන්නේ ඒ කියන්නේ කොයිතරම් පීඩනයකින්ද ජනතාව ඉන්නේ. ඒ පීඩනය කොහෙන් හරි එළියට යනවා. ඉතින් ඒක මම හිතන්නේ මේ දුණු වෙන සමාජයකට සුදුසු තත්වයක් නෙවෙයි. දැන් 2017 මම මේ තවත් සිද්ධීමක් සංසන්දනය කරන්න උත්සාහ කරන ඔබත් එක්ක 2017 ඇමරිකානු ශ්‍රී ලංකා ගිවිසුමක් අත්සන් කරනවා. චෝදනාව තියෙන්නේ මේ ගිවිසුම දැන් මේ ගැන මට ඔබට විස්තර කියන්න පුළුවන් ඔබත් දන්න කාරණයක්. මේ ඊටාම බරපතල ගිවිසුමක් වසර 10කට අත්සන් කරන්නේ. 2017 මාර්තු 5 වෙනිදායින් අවසන් වෙනවා මේ කතාව. එතකොට දැන් මේ සිදුවීම ගත්තාම දැන් එදා දවසෙත් ඒ කියන්නේ දැන් සියලු ආණ්ඩු යටතේ ඔබත් නියෝජනය කරපු ආණ්ඩු කීපයක් තිබෙනවා. දැන් පහුගිය ආණ්ඩුව ආසන්නතම ආණ්ඩු මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිත්වයෙන් යුත් ආණ්ඩුව මේ සියලුම දෙනා පාර්ලිමේන්තුවට එපිටින් විවිධ අරමුණු සඳහා ජාත්‍යන්තරත් එක්ක කරපු ක්‍රීඩාවේ බරපතල මුව විටකට අපි ඇවිල්ලා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? පියවරෙන් පියවර මෙහෙමයි. ඒ කාලිනව මතුවෙන්නව ප්‍රශ්නත් එක්ක ඒක තමයි ගියේ. දැන් ඇත්තටම 2012 වෙනකන් අපේ රටේ 2009 වෙනකන් අපේ රටේ තිබුණු තත්ත්වය එකක් අවුරුදු 30ක් තිස්සේ. 2009න් පස්සේ තිබෙන තත්ත්වය එකක්. දැන් අද වර්තමානයේ වෙනකොට ඒක ඊටත් වඩා තීව්‍ර වෙලා ඉඳහටන් ඒ කියන්නේ රට විවෘත වෙනවා. ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල් වලට විවිධ ආයතනවලට එක්සත් ජාතීන්ගේ සංවිධානය ආයතනවලට අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට මෙදිහත් වීම සඳහා ඇති ඉඩකඩ විශාල වශයෙන් පුරුල් වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මේකනේ වෙලා තින්නේ නැහැට. හැබැයි ඒක අපි ඉතිහාසයත් එක්ක ගන්නකොට ඔයක පුලන්තරන් දුරට වහගෙන දැන් කොටිම දැන් 1956න් පස්සේ බණ්ඩාරනායක මැතිතුමා තිරුකුණාමල වරාය ජනසුතු කළා. කටුනායක ගුවන්තොටුපළ කොළඹ වරාය. ඒවා එහෙම කළානේ පටන් ගත්තේ නැහැට. එහෙම කළා ඊට පස්සේ ලාභ ලබන ආයතන හිට මේවා ගිනිච්චනේ. මේවා කලමනාකරණය කළානේ මේ ආයතන. ඊට පස්සේ 1960 මුල් දශකයේ ඒකලවෙනි කර්මාන්ත පුර පටන් ගත්තනේ. ඇයි ඒ පටන් ගත්තේ? දේශීය නිෂ්පාදකින්ට තැනක් දෙන්න, දේශීය නිෂ්පාදකින්ට තාක්ෂණය යොමු කරන්න ඒ වගේ. හැබැයි දැන් මේ වෙනකොට මොකද වෙලා තින්නේ? මේ වෙනකොට අපේ DSI කර්මාන්තයට පවා අද විශාල අභියෝගයක් වෙල්ල කළාන තින්නේ මේ අවුරුදු 2 2.5 3 ඇතුළත ඉඳන් හිටන්.
මොකද ඉන්දියාවෙනි රටවල් වලින් විශාල පරිමාණයෙන් මේවා නිෂ්පාදනය කරන ආයතන BUI ප්‍රොජෙක්ට්ස් හැටියට ලංකාවට ඇවිල්ලා හැබැයි දේශීයවලන බලට බාන්න නිකුත් කරන අඩු මිලට. එතකොට දැන් පාරිභෝගිකයන් අඩු මිලට දශක කීපයක් තිස්සේ පීවරෙන් පීවර ඉන්නේ. හැබැයි මේක දැන් තීව්‍ර වෙලා තියෙනවා. එතනයි තියෙන ප්‍රශ්නේ. දැන් මේ සියල්ලෙම පෙන්නුම් කරන්නේ තමන්ට බහර දුන්න වගකීම ජනතාව විසින්. දැන් මේක හිතන්න ඕනේ මේ ජනතාව දෙන්නේ తాවකාලික මේ බාරයක්නේ මේ දෙන්නේ මේ පාලකින්ට ආණ්ඩුවකට. සියලු ආණ්ඩුව අපහසුත් නැද්ද මේ බහරය ඒ යුතුයකම ඉටු කරන්නේ සියලු ආණ්ඩුව. නෑ එහෙමම කියන්න බෑ සියලු ආණ්ඩුවයි කියලා කියන්න බෑ. මොකද ඒ එතකොට නිදහසින් පස්සේ තිච්ච ආණ්ඩු බොහොමයක් තියෙනවනේ නේද? 77න් පස්සේ ගත්තොත් අපි. 77න් පස්සේ ගත්තොත් විවෘත ආර්ථිකය කියන නූතන ආර්ථික සූත්‍රය කියවගෙන ඒකට අනු වැඩ කරන්න එක වෙලා තියෙන්නේ 1977න් පස්සේ 1994 දක්වා අඛණ්ඩ අවුරුදු 17ක් ඒ නව ලිබරල් ආර්ථික ක්‍රමයට මේ රට ගෙනිච්චා. ඒ යන්න හේතුවනේ 80 දශකයේ මුල් භාගයේ ඇමරිකාවෙත් බ්‍රිතාන්‍යත් ඇමරිකාවේ රොනල්ඩ් රීගන් බ්‍රිතාන්‍යේ මාග්‍රත් තැචර් තුන් පාරක් අගමැති වෙලා හිටියානේ. ඊළඟට රොනල්ඩ් රීගන් එතනින් හමාගෙන ගියේ සුළඟත් එක්ක ගියේ මේ නව ලිබරල් ආර්ථික ක්‍රමයත් එක්ක. ඒක තමයි සූත්‍රයේ හැටියට ඉදිරිපත් කළේ මේ රටවල් දියුණු වෙන්න පුළුවන් කියන එක. හැබැයි ඒක අද මුළු ලෝකෙම ගත්තාම ඒක එහෙම වෙන්නේ නැහැ කියන එක ඔප්පු කරලා තියෙනවා විතරක් නෙවෙයි. ඇමරිකාවේ අද වර්තමානයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආවෙන් පස්සේ ඒක සම්පූර්ණ අනිත් පැත්තට හරවගෙන යන වැඩ පිළිකට උහුම යනවා. එදත් ඔවුන්නේ කළේ ඔවුන්ගේ රටේ ආරක්ෂාව තියාගන්න. ඒක අනිවාර්යයෙන්ම ඒ ලොකු රටවල් වලට පුළුවන්කම දිනන තමන්ගේ ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක පිහිටලා අනිත් රටවල් වලට විතරක් මේක දෙන්න. ඒ දුන්නය ග්‍රහණය කරගත්තා. ග්‍රහණය කරගත්තු රටවල් වැටුණා. වැටුණ විතරක් නෙවෙයි ආණ්ඩුත් එක්ක පෙරලා ගිලන දේශපාලඥයන් තින්තන්ට ගියා. ඉතින් ඒක නිසා මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ පිළිබඳව අවබෝධයෙන් දැන් බලන්න දැන් පාර්ලිමේන්තුවේ මෙවැනි එකක් ප්‍රස්තුතයක් සාකච්ඡා කරනකොට මිහිට තිබෙන්නා වූ දායකත්වයේ කොපමණද කියන එක. දායකත්වයක් දෙන්න බෑ. දායකත්වයක් දෙන්න එක්ක කීවා. පාර්ලිමේන්තු භාගයට භාගෙ නිදි නේ යස්සේ. ඒක තමයි මං කියන්නේ. දැන් නිඳන අයත් ඉන්නෝනේ කැබිනට් එකේ සමහරු. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. මේක හරිම ආවාසනාවක්. ඉතින් මේක සම්බන්ධයෙන් ජනතාවටත් වගකීමක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම 50 කෙටුම් පතක්. දැන් ඕකේ කැප්ෂන් එකකින් ඉඳලා පටන් අරගෙන ඔක කියවගෙන ගිහිල්ලා තේරුම් අරගෙන මේක එන්නේ පෑනේ මේක සූදානම් වෙලා. එහෙම කොයිතරම් දුරට සූදානම් වීමක් වෙනවා. ඒක තමයි කියන්නේ. දැන් පාර්ලිමේන්තුවේ ලයිබ්‍රරි එක තියෙනවා. ඉන්ටර්නෙට් යන්න පුළුවන්. හොඳ කියන පුස්තකාලේ තියෙනවා. ඒක හන්සඩ් වාර්තා තියෙනවා. මේ ඔක්කොම තියෙනවානේ. දැන් මම නම් අඳුම ධර්මේ දැන් යම් කිසි දවසක යම් විවාදයකට සූදානම් වෙනු නම් හෝ ආන්දෝලනාත්මක දෙයක් තියෙනු නම් ඒකට සම්බන්ධ වන්නා වූ ලියවිලි මේවා පරිශීලනය කළා හන්සඩ් බලලා මේවා කළා මේ සූදානමක් ඇති කරනවා. ඒකට තමයි ඒක තියෙන්නේ. හැබැයි දැන් ඒක වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවනේ. ඔබේ කතාවේදී මේ 94 දක්වා නව ලිබරල් වාදී කතාවක් කියපු නිසාම 94 පටන් ගන්න චන්ද්‍රිකා ආණ්ඩුව තමයි ඊට කලින් කාලයට වැඩිය පුද්ගලික කරන ක්‍රියාවලිය දැඩි ලෙස කරන්නේ. මානුෂික මූණවරක් දෙන්නනේ කටුසේ. එහෙම තමයි සියල්ල විකුණුවා. එතකොට දැන් ඒ ඉතිහාස කතාවක වර්තමානයේ අපි ඉන්නේ. දැන් මේ වෙනකොට සිංගප්පූරු ගිවිසුම තමයි බරපතල සාකච්ඡාවට ගැනෙන්නේ. එය ක්‍රියාත්මක වග හර්ෂ ඩි සිල්වා අමාත්‍යවරයා කියනවා. එතකොට දැන් මේ දැන් මෙහි අන්තර්ගතය ගැන බොහෝ දෙනා දැන් දන්නවා. රටට විශාල හානියක්. න්‍යෂ්ටික අපද්‍රව්‍යත් ලංකාවට ගේන්න පුළුවන්. කොටිම සිංගප්පූරු කුණු කාණු ලංකාවට හරවන්න පුළුවන්. ඉන්දියාවේ සේවාවන් සඳහා ලංකාවට වෘත්තිකයන්ට එන්න පුළුවන්. ඒ කතා දැන් ජනයා දන්නවා. ඔබ කොහොමද යෝජනා කරන්නේ මේ අනතුරට මුහුණ දෙන්න? මේ අපි අර වෙළඳ ආක්‍රමණයට ගොදුරු වන ඉතාම බරපතල තැනක්, මේ තීරණාත්මක තැනක්. කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්න යෝජනා කරන්නේ? දැන් ඔතන මේ අය මේකට අල්ලගෙන තින්නේ සිංගප්පූරුව කියන රට. මොකද සිංගප්පූරුව කියන රටේ වර්ග කිලෝමීටර් 796ක් ඒ වගේ ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට දැන් මේ රටේ ඒ රටේ ඉන්න ජනගහණය සිංගප්පූරුවේ ඉන්න පාරම්පරික ජනගහණයට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ රටේ විදේශ රටවලින් ඇවිල්ලා වර්ක් පර්මිට්ස් අරගෙන එහෙ වැඩ කරන එහෙ ඉන්න අය. ඒතර ඒගොල්ලන්ටත් මේ අයිති ලැබෙනවනේ මෙහෙට එන්න. ඒ පමණක් නෙවෙයි, දැන් මේ ගිවිසුමේ හැටියට ශ්‍රී ලංකාව සහ ඒ වගේ කීප කොමුණයක් කරන මුහුදු තීරේ ඒ සඳහා අවකාශය, ඉඩම, මේ භූමිය සියල්ල මේකට විවෘත වෙනවා. හැබැයි මේ ගිවිසුමේ සිංගප්පූරුවේ අපිට විවෘත වෙන්නේ 10%යි රජේ නොවන. හැබැයි දැන් රජේ නොවන ඒවා කොච්චරක් තියෙනවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ මම මේක උදාහරණයක් විතරයි කිව්වේ. දැන් ඊළඟ කාරණේ තමයි දැන් මේ ගිවිසුම හරහා සිංගප්පූරුවකින් රට ලීක්වන්යුගෙන් පටන් අරගෙන සියල්ල විවෘත කරනින්මද ඒ රටේ භූමියේ වගා කරලා ප්‍රමාණවත් වෙන්නේ ඒ රටේ ජනතාවට ආහාර පාන දෙන්නේ. ඒ නිසා මැලේසියාවෙන්, තායිලන්තෙන් අපට රටවල් වලින් ඕන දෙයක් ආනයකනය කරමුලන් ටැක්ස් ෆ්‍රී. බදු අය කරන්නේ, බදු අය කළොත් එහෙම ඒ රටේ මිනිස්සු ජීවත් වෙන්න බෑනේ. හැබැයි අපේ රට අදටත් 75%
ජනතාව ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තේ. මෙතනින් එහාට අපි කෙටි විරාමයෙන් පස්සෙ කෙටි විරාමයක්. ඉන්සයිට් සංවාදයේ අපි අද සම්බන්ධ කරගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත. අපි අර කතාව තව දිගට ගෙනියන්න තියෙනවා. ඉතාම කෙටි පිළිතුරක් මට ලබා දෙන්න. මේ වෙනකොට අපි වෙළඳ ගිවිසුම් හරහා ආර්ථික ඝාතනයකට නැත්තම් යම් යම් දඬු අඬුවකට අහුවෙමින් තියෙනවා නේද සියලු ආණ්ඩු යටතේ. මේ ඒක තමයි වෙන්නේ. දැන් ඇත්ත වශයෙන්ම අපි බලන්න ඕනේ දියුණු වෙච්ච රටවල් කියන රටවල හැම එකක්ම තමන්ගේ රටේ කර්මාන්තේ. තමන්ගේ රටේ කෘෂිකර්මාන්තේ. ඒ සියල්ල රැකගෙන තමයි අනිත් ඒවට යන්නේ. ඒ නිසා ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් ඒ අනුගමනය කරන. දැන් ඇමරිකාව කපු ගොවියට ඇමරිකාවේ කොයිතරම් සහනාධාරයක් දෙනවද? හැබැයි මුල්‍ය අරමුදල ඇතුළු ලෝක බැංකුවෙන් අපිට කියන සහනාධාර දෙන්න එපා. දැන් පෝර සහනාධාරය දෙන එකක් දෙන්න එපයි කියලා කිව්වනේ. පෝර සහනාධාරය මේ දීම නිසා දැන් කෙනෙකුට ගණන් හදලා පෙන්නන්න පුළුවන් පෝර සහනාධාරය දෙන ප්‍රමාණයයි අපි දින ඊල් එක අස්වැන්නයි මේ ඔක්කොම ගත්තහම පස්සේ මේක ගණන් හදලා බැලුවාම සහල් කිලෝක මිල කීයක් වෙනවද කියලා කියන්නේ තර්කයක් මතු කරන්න පුළුවන්. ඊට වඩා හොඳයි ඔක්කොම පිටින් ගෙන දෙන්න. සිංගප්පූරුව කරන්නේ ඒකනේ. හැබැයි අපේ රට එහෙම නෙවෙයිනේ. මේ කෘෂිකර්මාන්තයෙන් යැපෙන අය 70%, 75% කියන රටක ඒ කියන දේ සයි වෙන්නේ දෙවන්ත කෘෂිකාර්මික ඉතිහාසයක් වෙනවා. දැන් ඔය සිංගප්පූරුවත් එක්ක ඔය ගිවිසුම අසංගල ක්‍රියාත්මක වෙනකොට ටැක්ස් වලින් තොරව වී ගෙනන්න පුළන්නේ. වී ආනිනේ කරගන්නේ. ඒතර වේවි ටික ලංකාවට આવුත් එහෙම අපේ ගුවියට මොකද වෙන්නේ? වීවලින් සහල් නිෂ්පාදනය කරන කෙනාට නම් ඒක ලාභ වෙන්න පුළුවන්. හරි. ඉතින් ඒක නිසා අපි මේ රටක මේ තීන්දුව ගැනීමේදී මේ තාවකාලිකව පාලනයක් අවුරුදු 5කට දුන්නාය. තමන්ගේ සදාකාලින්ම මේක තමන්ගේ කියලා හිතාගෙන මේ භූමිය ඒගොල්ලන්ගේද නැහැ. මේ ජනතාව ඒගොල්ලන්ගේද නැහැ. එතකොට මේ තාවකාලික බාරකාරත්වයක් තියෙන. හැබැයි ඒ වෙනුවෙන් මොකද කරන්නේ? પરම්පරා ගණනාවකට නැවත නිවැරදි කර නොහැකි තැනකට මෙරට ගෙනිහිල්ලා නවත්. ඇයි ඔබ පාර්ලිමේන්තුවේ මේ හඬ දෙවන්ත විදිහට නගලා පාර්ලිමේන්තුව අනිත් පැත්තවල එහෙම අරගෙන කරන්නේ? බොහොම වැදගත් ප්‍රශ්නයක් ඇවි පාර්ලිමේන්තුවේ මේ හඬ නංවන්නේ කොහොමද? දැන් අපි ඊයේද පෙරේද දවස පුරාම මේ ගැන පෙරේද දවස පුරාම කතා කළා. මොකද්ද? දැන් විපක්ෂ නායක পদවිය නෙමෙයි මම කියන්නේ. විපක්ෂයේ අද ඉන්න മന്ത്രിවරු දැන් ඉන්නවනේ දැන් ඒකාබද්ධ විපක්ෂයේ 70%ක් ඉන්නවා. හරි. TN එකේ 16%ක් ඉන්නවා. හරි. ඊළඟට මේ ජනතා විමුක්ති පෙරමුණේ 6%ක් ඉන්නවා. දැන් එතකොට ගන්නකොට දැන් මේ 70%ට දෙන කාල සීමාව කොච්චරද? ඔබ කියන්නේ කාලෙමද කියලා? කාලෙමද කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ 6 දෙනාට දෙන කාලෙවත් මේ 70%ට නැහැනේ. හැබැයි ගියාණ්ඩු යටතේත් ගියාණ්ඩු වලත් ඔබ එහෙම හඬක් නගන අපිට ඇහුන්නේ නැහැ. ගිය ආණ්ඩු වල ගන්නකොට ඉඳන් හිටන් අපි සමහරట్లాට අමාත්‍ය දුර දරන කාලේ. එතකොට අපේ සාමූහික වගකීම ඒක අනිත් කාරණේ ඒ අමාත්‍යංශයේ වැඩ කටයුතු වලට පාර්ලිමේන්තුවේදී අපි ප්‍රමුඛතාවය දෙන්න වෙනවා. ඒ කියන්නේ අපෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න වෙනවා. අතුරු ප්‍රශ්නයක් පැනනකොට ඒක පිළිතුරු කල් තිබීම විවාදයක් අවුත් ඒකට සූදානම් වෙනවා. අපට සිද්ධ වෙන හානිය නෙවෙයිද අංක එක ප්‍රමුඛතාවය? නෑ හානි අංක එක. නමුත් හානියත් ගැන කතා කිරීමේදී දැන් අහපු ප්‍රශ්නේ තමයි පාර්ලිමේන්තුවේ දැන් අද නම් ඉන්නේ විපක්ෂයනේ. එතකොට මේකට ඒක හඬ නගන්නේ නැත්නම් හඬ නැගීම සඳහා තිබෙන කාලයත් සීමා කරලා තින්නේ මේ ආණ්ඩුව. අපි අන්තිම විනාඩි කීපේ නිසා මම ඉතින් බරපතල තැනකට ඔබ රැගෙන යනවා. දැන් මේ වෙලාවේ ලංකාවේ නීති ආධිපත්‍ය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ජනයාගේ නීති ආධිපත්‍ය පිළිබඳ සංකල්ප නැත්තම් සිතුවිලි හැඟීම් දෙදරලා ගිහිල්ලා තියෙනවා. මම මේ අහන්න හදන කාරණේ ගැන සමහර විට ගැඹුරට කියලා සාකච්ඡා කරන්න බැරි වෙයි. නමුත් ඔබට මම යෝජනාවක් හැටර ගේනවා. දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලයෙන් ජිනීවාහි පැවති 37 වෙනි සැසිවාරයට ඉදිරිපත් කරපු ඊට කලින් ඉදිරිපත් කරපු ලියවිලි 45 වෙනි වගන්තියේ තියෙනවා මේ ලංකාව මේ කාරණා සඳහා වැඩ කරලා නැහැ. නීතිමය පියවර අරගෙන නැහැ කියලා කාරණා ගණනාවක් තියෙනවා. 45 වෙනි කොටසේ තියෙනවා ඥානසාර හාමුදුරුවන්ගේ සිද්ධියත්. කෙනෙකුට සැකයක් ඇති වෙන්න බැරිද මේ වෙනකොට සිරදඬුවම් ලබා තිබෙන ඥානසාර හාමුදුරුවන්ගේ සිදුවීම දිහා බලලා මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ඒ ඊනියා සංවිධානවල උවමනාවට ලංකාව වැඩ කරනවාද කියන සැකේ කාටරි මතුවෙන්න බැරිද? මතුවෙන්නත් පුළුවන්. මොකද හේතුව 2015 සැප්තැම්බර් මාසයේ ඇමරිකාවෙන් ගෙනාපු යෝජනාව මම හිතන්නේ 30,000ක් එක යෝජනාව. ඒ යෝජනාව කෝස්පොන්සර් කළා අපි. ඒ කියන්නේ සම අනුග්‍රහකත්වයේ දැක්වුවා අපි. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට රටක් කරනවා. ඊට කලින් තිබිච්ච රජයට එරෙහිව එවැනි යෝජනා පරාජය වුණා. ගේන අවස්ථාවේදී 22ක් ඒ රජයේ විසින් සමානුග්‍රහකත්වය දැක්වේ නැහැ. වෙනත් රටවල් තමයි අනුග්‍රහකත්වය දැක්වේ. ඒතර දැන් මමම හරි මේක නිකන් මේ අර අපි උසාවි දිනන් කියනවා ගිල්ටි ප්ලී කරනවා කියන වරද පිළිගන්නවා කියලා. ඒ වගේ වැඩක් නේ මේ කරලා තින්නේ. හරි දැන් මෙතෙන්දී සමානුග්‍රහකත්වය දැක්වහම
ඒකට යම්මාක් ඒකට බැඳෙනවා රට. අනුග්‍රහකත්වය දැක්වෙ නැත්තම් බැඳෙන්නේ නැහැනේ. දැන් මෙතන බැඳිලා ඉවරයි. බැඳිලා ඉවර නම් දැන් ඒගොල්ලෝ කියන්නේ මේක ක්‍රියාත්මක කරන්න. දැන් මේ ආණ්ඩුව කරන්නේ 2005 ඉඳලා කල්ලා අරගෙන දැන් මහා ഘോഷාවක් කන්නලා කියනවා විදුලි පිට යනවා අපි නැවැත්තුවා. ජාත්‍යන්තර අපරාධ අධිකරණයන එක නැවැත්තුවා. මේ යටින් එනේ මොනවද ඉඳහට? දැන් මේ ඊපෙරේද මේ අද විරුද්ධ වෙද්දි සම්මත කරපු මේ mutual understanding මේ අන්‍යෝන්‍ය වශයෙන් අපරාධකරුවන් හුමාරු කරගෙන. දැන් ඊට කලින් තිබුණු උදාර්පණ නීතිය. රටවල් දෙකක් අතර අපරාධකරුවෝ හුමාරු කරගන්නවා නම් ඒ රටවල් දෙකට පමණක් ඒක සීමා වෙනවා. bilateral. හැබැයි දැන් මේක එහෙම නෙමෙයි මේක international convention එකක් නීතියක් බවට පරිවර්තනය වෙලා මෙතන නතර මේක සම්පූර්ණ අභිවෘත කරනවා. මේකේ ශ්‍රද්ධාව නතර මේකේ ප්‍රතිඵල එතකොට පසුවිලා තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ කිව්ව කාරණේදී දැන් ඔතන ගිනාව එකක් තමයි විදේශ විනිශ්චයකාරවරුන් අපේ රටේ යම් ආකාරයක යුද සමයේදී සිදු නායක යන්නා වූ යම් යම් සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ නෙමෙයි නඩු විභාග කිරීමේදී ඒ අය යොදාගත යුතුයි කියන දන්නේ ඔය ගිනාවේ. ඒකෙන් කිව්වේ දැන් ජාත්‍යන්තර අධිකරණය යන එක නැවැත්තුවා. හැබැයි දැන් මෙතන එකට අපි සූදානම්. ඒතොර හැබැයි ඒකේ දැනගෙන හිටියේ නැහැනේ මේ කෝස්පොන්සර් කරන මෙතන මේ අපේ රටේ වෙනිශ්චකාරවරු නෙමෙයි පිටරටවල වෙනිශ්චකාරවරුන් මේකට දාන්න ඕනේ කියන කාරණේ තිබ්බයි කියන එක. දැන් එතකොට දැන් මෙතෙන්දී කෙනෙකුට හිතන්න පුළුවන් අපේ රටේ අධිකරණීය නීති ආධිපත්‍ය අධිකාරණ වෙනිශ්චකාරවරුන් විවේචන ලක්වීම. ඒකට ඒවය මත ප්‍රකාශ කරන කරුණ ඉදිරිපත් කරන නීතිඥයින් විවේචනය කිරීම දූෂණයට ලක්වායේ කීම මේ වගේ දේවල් මේ අහඹුවෙන් සිදු වෙන දේවල්ද එහෙම නැත්නම් සැලසුම් සහගතව රජයට අවශ්‍ය තැනට මේක ගෙන යාම සඳහා අර කිව්ව කෝස්පොන්සර් කරපු සමානුග්‍රහ දාපු ඒ යෝජනාමාලාව සාක්ෂාත් කරගෙන මේක ඕකනේ අපි කිව්වේ ඔය ඒක නිසා තමයි අපි කියන්නේ විදේශ විනිශ්චයකරුවෝ ගෙන්නන්න ඕනේ කියලා. ඉතින් ඒක කියන උතුරේ මහමැතිවරයාත් දහිනට. ඒතර ඒකට අනුග්‍රහ දැක්වෙන ආකාරයේ වැඩපිළිවෙලකට යනවාද කියන කාරණයක් අර ඔබ කිව්වා වගේ ඥානසාර ස්වාමින් වහන්සේ ඊළඟට හමුදාවල සමාජිකින් සම්බන්ධයෙන් මතු කරලා තිබෙන කරුණු මේ සම්බන්ධයෙන් දැන් පහුගිය කාලය තුල අත්අඩංගු කොට ගැනීම තාම අප නොදී තබා ගැනීම මේ වගේ දේවල් ගණනාවක් මෙතන සාකච්ඡා වෙනවා නේද හිතා. නතර මේ යන්නේ ඒ කෝස්පොන්සර් කරපු සමානුග්‍රහයක දක්වපු දීවිල්ලේ යෝජනාවන් මේ නිශ්චිත කාල සීමාව ලැබන අවුරුද්දේ අප්‍රේල් වෙන්න කරේ මේක සාක්ෂාත් කරගන්න යනවාද කියන කාරණේ ඕකටම ඇඳිලා තිනවා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය. ඒ සියල්ල එකට සම්බන්ධයි. ඒක සම්බන්ධ මේ නොදැනුවත්ව නෙමෙයි මේ රජී විසින් සැලසුම් කළා ඕක මෙවැනි වැඩපිළිකට යනවාද කියන ප්‍රශ්නය කෙනෙකුට පල්නගන්න. පළපුරුදු දේශපාලනඥයෙක් ඒ වගේම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් හැටියට ඉතාම කෙටි සරල උත්තරයක් දෙන්න රංජන් රාමනායක අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දිගහැරෙන නඩුවට මොකක් වගේ දෙයක් වෙයිද ඔබට? ඔබේ කියවීම මොකක්ද? මෙහෙමයි. දැන් අධිකරණයක් ඉදිරියේ යම් කාරණයක් මිනිස්සුන්ට භාජනය වෙලා තිනවන නම් අපි පාර්ලිමේන්තුවේවත් ඒක සාකච්ඡා කරන්නේ නැහැ වරප්‍රසාද තිබුණා වුණාට. ඒක ඒ දැන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළා තිනවා. ඒතර ඒ චෝදනා පත්‍රය ඉදිරිපත් කරන තව පියවර ගණනාවක් අරගෙන තිනවා. චෝදනා පත්‍රයේ දැන් ඒකට චෝදනාවට ලක් වූ අය කියනවා නිවැරදිකරුයි කියලා. එහෙමනම් දැන් ඉතින් ඔහු විසින් සනාථ කරන්න ඕනේ නිවැරදිකරුයි කියන කරුණ මොනවද කියන එක. ඉතින් අපිට ඉදිරි කාලය තුල තමයි ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒක න මතයක් ප්‍රකාශ කිරීම සුදුසු නෑ විනිශ්චයට බාධා තිබෙන දෙයක් නිසා. ඔබට හිතෙනවා. දැන් බැරි වෙලා හරි දැන් ආණ්ඩු මාරුවක් වෙනෝනේ අනිවාර්යයෙන්ම ඒක තමයි ඉතිහාසයේ පුරාම සිද්ධ වුණේ බොහෝ විට ආණ්ඩු මාරු වෙනවා. ජනාධිපති අපේක්ෂකයා 2009 කවුරු හරි අලුත් එක්කෙනෙක් හරි ඉන්න එක්කෙනෙක් හරි නැවත එන්න නියමිතයි. 2019 ජනාධිපති වර්ණ. 19. 2019 ජනාධිපති වර්ණේ කවුරු හරි කෙනෙක් ඒ ඉන්න කෙනා ඉන්නත් පුළුවන් වෙන කෙනෙක් ඉන්නත් පුළුවන්. ඊට පස්සේ 20 ආපහු වෙන වෙනසක් වෙන්නත් පුළුවන්. මගේ ප්‍රශ්නය බොහොම අමු ප්‍රශ්නයක්. මේ සිදුවීමින් පවතින රටට හානි කරන සියලුම දේශපාලන ආර්ථික ඝාතක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එය ආපිට හරවන්න ඔබත් ඇතුළු තවත් කට්ටියකට වෙනත් කණ්ඩායමකට ඉඩක් තියනවාද පුළුවන් එහෙම කරන්න? නෑ. ඇත්ත වශයෙන්ම පුළුවන්. හැබැයි ඒ සඳහා පූර්ව සූදානමක් තියෙන අවශ්‍ය වෙනවා. එකක් තමයි දැන් මේ තියෙන කරුණු ඔක්කොම දැන් මේ අපි මේ නිරීක්ෂණය කරමින් ඉන්නේ. ඒ තුලමනේ අපි ඉන්නේ. එතකොට අපේ තියෙන අත්දැකීම් අත්විඳිමින් ඉන්නේ. ඒතර ඒ තියෙන ඒ අපේ තිබෙන අධ්‍යාපනික වෘත්තික අත්දැකීම් කියන මේ සියල්ල අරගෙන මේ සඳහා මේ රටේ ඕනතරම් විද්වතුන් ඉන්නවා. දේශපාලනයේ යෙදෙන විද්වතුන් ඉන්නවා. එහෙම ඉන්නවද ද කියන ප්‍රශ්නේ ඉන්නවා. එයාගෙන් අවසනාවගේ ප්‍රයෝජන ගන්නෙත් නැහැ. එහෙමනම් මෙහෙම රටට වෙයිද කියලා මිනිස්සු අහනවා. එතකොට මේ සියල්ලත් එක්ක පූර්ව සූදානමක් ඇති. මොකද ආණ්ඩුව ගත්තන් පස්සේ වටපිට බලබල ඉන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. මොකද ජනතාව ඊට වඩා ප්‍රවේගකාරී වෙනවා. එතකොට මොකද දැන් බරපතල පීඩනයකින් ඉඳලා මේකේ විශාල වෙනසක් බලාපොරොත්තුෙන් වෙනසක් කරාම
ඒ වෙනස ඇඟට දැනෙන්නේ නැති විදිහට වෙන්නේ නැතුව වෙනත් අතකට යනවනම් හෝ කල්මරිනවනම් එතෙන්දී ඊට වඩා වේගෙන් ඒකට එන විරෝධතාවය එන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ හොඳම දේ තමයි පාලන බලය ලබා ගන්න අපේක්ෂා කරන අය පූර්ව සූදානමක් දරන ජීවන වියදම් ප්‍රශ්නෙට අපි කොහොමද මුහුණ දෙන්නේ? ඔය දේශගුණික ප්‍රශ්නත් එන්න පුළුවන්. විරැකියාවට කොහොමද අපි මුහුණ දෙන්නේ? අධ්‍යාපනයේ යාවත් කාලීන කරන්නේ කෙසේද? අද ලෝකේ රටවල අද කොහට කොච්චර දුර ගිහිලා තියෙනවද අපි කොතනද ඉන්නේ? ඊළඟට විදේශ යාවත් කාලීන කරනවා කියන්නේ මුදලාලිකරණය කරනවා කියන එක ලංකාවේ. ඒක තමයි. ඒක එතන තමයි ප්‍රශ්නේ. නමුත් දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ ලංකාවේ පෞද්ගලික අංශයවත් ඔය කියනා වූ තාක්ෂණයේ සහ ඒ රටවල ගිහිලා තියෙන වේගයට යන්න සූදානම් වෙලා නැහැ. එක දෙවෙනි කාරණේ එයට එසන අවශ්‍ය ප්‍රාග්ධනිය නැහැ. මම එක උදාහරණයක් කියලා නවත්තන්නම්. දැන් උදාහරණයක් වශයෙන් පහුගිය රජයේ කාලේ මහාචාර්ය තිස්ස විතරමැතිතුමා යෝජනා කළා මේ නැනෝ තාක්ෂණය හඳුන්වලා දෙන්න විද්‍යාගාරය ආරම්භ කරන්න. බොහොම අමාරුවෙන් හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රතිපාදන වෙන් කළා දුන්නා. දුන්න නිසා ඒක පටන් ගත්තා. පටන් ගත්ත නිසාද 30ක් පමණ ආචාර්ය උපාධිගත් තරුණ විද්‍යාඥයෝ විදේශ රටවල හිටපු ඉගෙන ගන්න ගිහින ලංකාවට ඇවිල්ලා දැන් එතන සේවය කරනවා. පරීක්ෂණ කෙරෙනවා. හැබැයි ඉතින් විද්‍යාත්මක පරීක්ෂණයක් කියන්නේ 100ක් කළොත් එකක් සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි පෞද්ගලික අංශයට පුළුවන් දැන් මේකට විශාල ආයෝජනයක් කරන්න බෑ. ඒ නිසා රජයේ මැදිහත් වීමක් අවශ්‍යමයි. ඒ ආකාරයෙන් තමයි වෙනත් රටවල් ගොඩනැගෙන්නේ. ඇමරිකාවේ එහෙම ප්‍රශ්නයක් නැහැ. එංගලන්තේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ජර්මනි එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද දියුණු වෙච්ච පෞද්ගලික අංශයක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඒකත් එක්ක ඒගොල්ලෝ අතර තරඟයක් තියෙනවා. ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. ඒගොල්ලෝ ඒ රාජ්‍ය යාන්ත්‍රණයෙන් ඒක සියල්ල කළමනාකරණය කරනවා. නියාමනයක් කරනවා. ඔබ කිව්ව එක හරි. නියාමනයක් කරනවා. හැබැයි මේක එහෙම එකක් වෙන්නේ නැහැ. දැන් ශක්තිමත් වූ පෞද්ගලික අංශයක් නැතුව ප්‍රාග්ධනීය යාකරණ යොදන්න බැරුව ලෝකේ යන විශාල මේ තරගයත් එක්ක යන්න බැරි නම් රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යම වෙනවා. ඒ වෙනුවට රජය කරන්නේ මේක පෞද්ගලික අංශයට බාර දීලා ඕගොල්ලෝ කරන්න අපි පාත බෙදා ගන්නවා කියලා කවදාවත් මේ රට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. කඩින් ප්‍රශ්න දෙකක් අහනවා. එක ඔබ දැන් හිතන විදිහට 2019 ජනාධිපති අපේක්ෂකයා කවුරු වෙයිද? කඩින් ප්‍රශ්නයක්. මම අපේක්ෂකයා කවුරු වෙනවද කියන කාරණයට වඩා අපේක්ෂකෙක් වෙන අපේක්ෂකයා හෝ ඒ අපේක්ෂකෙක් වෙන කෙනාට කරුණු කීපයක් සපුරා ගන්න වෙනවා. එකක් තමයි ඌ ඍජු පුද්ගලෙක් වෙන්න ඕනේ. අවංක පුද්ගලෙක් වෙන්න ඕනේ. අනිත් එක මේ තීන්දුව අරගෙන නෑ මම දැක්කේ නෑ මම දැනගෙන හිටියේ නෑ එහෙම කියන්න පුළුවන් කමක් නෑ රටක පාලකයෙකුට. ඔබ මේ ඉන්න ජනාධිපතිවරයාට ප්‍රතිවිරුද්ධ රූපයක් හදාගෙන කියනවාද? එහෙම නැත්නම් ඔබේ හිතේ ඉන්න රූපයකට අදාළව කියනවාද? නෑ නෑ මේ අද තියෙන සමාජ කතිකාවේ එක පැතිකඩක් තමයි මම මේ පෙන්වන්න කරන්නේ. මොකද හේතුව මම සරල උදාහරණයක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා 2005 රාජ්‍ය බලය අරගෙන එතුමා 2006 වෙනකොට තීන්දුව නොකළා නම් LDT සංවිධානයේ යුදමය වශයෙන් පරාජය කරන්න ඕනේ කියලා ඒ ප්‍රතිපත්තිය ඉඳලා දිගටම ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන්ම ඔහු සටන් නොකළා නම් 2009 LTT ත්‍රස්තවාදී තුරන් වෙනවාද? එසේ තුරන් නොවුනා නම් අද මීන කියන කතා එකක්වත් ඉතුරු වෙලා තියෙනවද? නෑ. හරියට දැන් ඉන්න සමහරු මන් දැක්ක කතා කරනවා දේශපාලනඥයෝ පත්‍රවල තියෙන දහඩට ඒගොල්ලෝ මේ යුද්ධය අවසන් කළා දැන් මේ ඔක්කොම මෙතනට ගෙනාවා වගේ කතා කරන්නේ. හැබැයි තොප්පිගල අල්ලගත්තාම තොප්පිගල කියන්නේ මහා කැලයක් කියපු අය. ඕනෙම අර සතකුගේ නමක් කියලා යුද්ධ කරන්න පුළුවන් කියලා කියපු අය. ඊළඟට එදා හිටපු හමුදාපතිවරයා අද ෆීල්ඩ් මාර්ෂල් එදා හිටපු හමුදාපතිවරයා මොකද්ද සල්වේෂන් නාමය ගැලවීමේ හමුදාවේ හමුදාපතිටයි සුදුසු කියලා කියපු අය ඒ කැබිනට් එකේම ඉන්නවා. හැබැයි සමහරු කියන්නේ දැන් මේ කතා ඔප්පු වුණා වගේත් කියලා සමහරු. එහෙම වෙන්නත් පුළුවන් ඒ පසුකාලීන ප්‍රශ්න නිසා. නමුත් දැන් මම කියන්නේ මං උදාහරණයකට ඒ තීන්දුව නොගත්තා නම් හැබැයි එතන අවදානමක් තිබ්බනේ. බරපතල අවදානමන්නේ. ඒක අවසන් කරන්න බැරි වුණා නම් මොකද? රටත් ඉවරයි, එතුමත් ඉවරයි, දේශපාලනය තුරු අපිත් ඉවරයි. අන්තිම ප්‍රශ්නේ දෙවෙනි. හැබැයි මම කිව්වේ ඒකයි. ඉදිරිපත් වෙන අපේක්ෂක ඍජු තීන්දුව ගන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක වෘත්තිකින් විද්වතුන් මේ රටේ උගතුන් මේ සියල්ල එක්කෝ එහෙම කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අය සම්බන්ධ කරගෙන ඒවට අහුම්කන් දීලා ජනතා ප්‍රශ්න නිවැරදිව තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඇති කරගන්න ඕනේ ඒක. කාටුන් එකක් තිබුණා මේ ඔහොම කතාවක් කියලා ළමෙක් අහනවා තාත්තගෙන් ලංකාව ගැන. තාත්තා ඌ කිව්වම ළමයා අහනවා ලංකාව තියෙන්නේ කොහෙද කියලා. ඒ වගේ ප්‍රශ්නකුත් තියෙනවා. අන්තිම ප්‍රශ්නේ කඩින් ප්‍රශ්නයක්, දෙවෙනි ප්‍රශ්නේ. ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳීද, පොහොට්ටුවට යයිද, එක්සත් ජාතික පක්ෂයට යයිද, අලුත් පක්ෂයක් හදයිද? මොකද්ද ඔබේ ස්ථාවරය ඊළඟට වෙන්න නියමිත? දැන් මෙහෙමයි. අත් වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ආරම්භ වෙච්ච ආරම්භයේ ඉඳලම ගත්තාම සාමාන්‍යයෙන් ඔබට විනාඩියයි තියෙන්නේ. ඔව් පොදු ජනතාවගේ ප්‍රශ්නයක් පක්ෂයක් හැටනේ තිබුණේ.
ඒම තමයි දිගටම දිගටම මෙතනට ආවේ. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු 60ක් තිස්සේ වෙනත් පීලි දෙකක් වගේ ගිය එක්සත් ජාතික පක්ෂත් එක්ක එකතු වුණාම අපිත් විශ්වාස කළා මේකේ පොදු ප්‍රතිපත්ති මාලාවක් හදලා රටට බදාදායක ඒ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක වෙයි කියලා. හැබැයි ඒ වෙනුවට උනේ එක්සත් ජාතික පක්ෂේ රෝණේ දිසාවට මේකත් ඇදගෙන ගියා. ඒ යා මේ ප්‍රතිපලයට අලුත් පක්ෂයක් බිහි වුණා. ඒ බිහි වුණ පක්ෂේ ඉන්නේ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ අනුප්‍රාප්තිකයන් සහ ඌර්වගාමී. එතකොට අපි ඉන්න ඕනේ තැන අපි නිවැරදිව තේරුම් ගන්න ඕනේ ඒක ඊළඟ ඉදිරි කාල සීමා තුළදී තියෙන්නේ. හැබැයි ඔබ ඔය මේ පීලි දෙකේ කතාව කියද්දි 94 හිටපු ජනාධිපතිවරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඔප්පු කෙරුවේ නැද්ද? මේ අපි ඒජාපයට වැඩි ඒජාපයි කියලා ඔප්පු කෙරුවේ නැද්ද? අර පුද්ගලික දේපොළ එහෙම විකුණලා විවෘතාර්ථ ක්‍රමයට මහා වාණි සංස්ථා පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේ වෙලාවෙත් විච්ච මැතිනිය ආරම්භ කළේ රුසියා උරුමාදාර ඇතුළු වාණි සංස්ථාව ඒක විකුණා. හරි. ඒකට හේතුව තමයි අවුරුදු 17ක් තිස්සේ ඉච්ච නව ලිබරල් වාදයෙන් බැහැර වෙන්න බැරුව ඒකටම අනුගත වෙමින් ඒකට මානුෂික මොහොරක් දෙන්න යාම. ඒක නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. මේ කාල සීමාව තුළ යුද්ධයත් එක්කත් සටන් කරන්න සිද්ධ වුණානේ. ඒ දෙකත් එක්ක. හැබැයි දැන් මේ වර්තමාන ආණ්ඩුව 2009න් පස්සේ ඒ ආරම්භ කරපු වැඩපිළිවෙල දැන් රට දැන් කොළඹ ඉහළට එන ගොඩනැගිලි සියල්ලම මේ පහුගිය අවුරුදු දෙක තුනේදී ආරම්භ වුණාද නෑ ඊට කලින් සැලසුම් හදලා ඒ ඔක්කොමත් කළා. හැබැයි දැන් ප්‍රශ්නේ මේ හැදන්නේ හොඳයිද මේ හදිසි ප්‍රශ්නයක්. දැන් කොළඹට දරා ගන්න පුළුවන් ඔරොත්තු දෙන ප්‍රමාණය ගොඩනැගිලිද මේ ඉදි වෙන්නේ? මේ ගැන විද්‍යාත්මක සොයා බැලීමක් කරනවාද? ඒ කියන්නේ වේගෙන් මහා ගොඩනැගිලි ඉදි වෙනවා. බිම් කඩ කරපැත්තෙන් මුහුද කපලා හාරලා වැලිකොඩ දාලා මූල්‍ය නගරේ හැදෙන මේ තත්ත්වය අපිට දරන්න පුළුවන්ද කියලා අනුතර විද්‍යාත්මක සොයා බැලීමක්වත් අපි කරලා තියෙනවාද? නෑ, මේ සම්බන්ධයෙන් ෆීසිබිලිටි රිපෝර්ට්ස් තියෙනවා. ඒ වගේ අධික සමීක්ෂණයන් කරලා තිනු. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක කරන්න පුළුවන් පිරිසක් එක්ක මේක මෙහෙවන්න ඕනේ. දැන් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් හැදෙන ගොඩනැගිලි වලට ඕනේ කරන විදුලි ටික සපයා ගන්න පුළන්ද? ජලය සපයා ගන්න පුළන්ද? ඒ මූලික කරුණු පිළිබඳව ඊළඟට ප්‍රවාහනේ විශාල තදබදේ. ඉතින් මේ ඔක්කොම එකට මෙහෙම ගැටිගෙන මේ එනවනේ ඉඳන් හිටන්. එතකොට දැන් මේකට කල්මරමර පරක්කු කර කර යාම නිසානේ මේ ප්‍රශ්නේ දැන් බලන්න දැන් ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම. හිටපු ආරක්ෂක ලේකම්තුමා ආරම්භ කළා වැඩපිළිවෙලක් ඩොලර් මිලියන 110ක් ලෝක බැංකුවෙන් අරගෙන ට්‍රාන්සිට් සෙන්ටර් එක හදලා හිටන්. එතකොට එහෙමනම් අර කේදවාචකේ වෙන්නේ නැහැ කොළොන්නානේ. ඒව හදලා ඔක්කොම කළා දුම්රියෙන් මෙහෙට ගිහින්. දැන් ඒකමනේ දැන් කරන්නේ අවුරුදු 3කට පස්සේ. ඒ 3ක් එතකොට කාලය අපතේ යන්න. ඒක තමයි කියන්නේ. දැන් පෝට් සිටි එක අවුරුදු 1මාරක් පරක්කු ගල්ලා ඒකම පටන් ගත්තා පොඩි පොඩි වෙනස්කම් ටිකක් කළා. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මම කියන්නේ ක්‍රීඩාවක් වගේ එකක්. ක්‍රීඩාවක් වගේ කියන්නේ අරය කරපු නිසා දැන් මේක දැන් ඉතින් ඒක නිසා මෙතන ඔබ අහපු අවසාන ප්‍රශ්නේ ඉතින් මේකේ පාලනය බාර ගන්න පිළිස් පූර්ව සූදානමකින් දැන් ඉන්න ඕනේ ප්‍රතිපත්ති මේ කරුණු ජනතාවට ඉදිරිපත් කරන්න අපි ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ ප්‍රතිපත්ති. ප්‍රතිපත්තියටයි ඡන්දේ ලබා ගන්න ඕනේ පුද්ගලින්ට වඩා. ඒකයි අද ලෝකයේ තියෙන ප්‍රවණතාවයත් සිදු වී බලන්න කවුද සූදානමින් ඉන්නේ කියලා. එහෙම පූර්ව සූදානමක් තියෙනවාද කියලා ඔබ කල්පනා කරලා බලන්න. සිහියෙන් ඉන්න, එළඹි සිහියෙන් ඉන්න. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනයාගේ මැදිහත් වීම. යලිත් ඊළඟ සතියේත් මේ වෙලාවටම ඔබ වුණ ගැහෙන ඔබ පැමිණීම ගෞරවයක්. ඔබට ජය.